වනාන්තර ජීවයේ පැවැත්මට මහඟු දායකත්වයක් ලබා දෙනවා. අද මම කතා කරන්න හිතුවේ ශ්‍රී ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජය ගැන. මෙම සිංහරාජය UNESCO මගින් ජෛව ගෝලීය රක්ෂිතයක් හා ලෝක උරුම භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ලෝක ජෛව ගෝල රක්ෂිතයක් ලෙසට 1978 වර්ෂයේදී මේ නම් කරුණු ලැබුවා. 1988 බ්‍රසීලයේ බ්‍රසල් නුවර පැවැත්වුණු 10 වෙනි සමුළුවේදී සිංහරාජ වනාන්තරය ලොව 405 වෙනි ලෝක උරුමය ලෙස නම් කෙරුවා. ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් මෙම වනාන්තරය අක්කර 23,000ක විශාලත්වයෙන් යුක්ත වනවා. රක්වාන කඳුවලල්ලට අයත් වෙන මෙම වනාන්තරය දිගින් කිලෝමීටර් 21ක් පමණ වෙනවා. එහි උසම ස්ථානයේ මුහුදු මට්ටමේ සිට අඩි 1171ක් උසින් පිහිටි හිණි පිටිගල කන්දයි. සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුත් සිංහරාජය තුල මෙරරට ආවේණික ශාක සහ සත්ව විශේෂ රාශියක් දක්නට ලැබෙනවා. ලෝකයේ ඉතාමත් දුර්ලභ උසස් ජෛව විවිධත්වයෙන් යුතු සදාහරිත වනාන්තරයක් ලෙස ලෝ ප්‍රකට සිංහරාජය අප රටේ ජාතික වන උද්‍යානයයි. උඩුවියන් ස්තරය, උපවියන් ස්තරය, යටි ස්තරය, පඳුරු ස්තරය සහ ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක වශයෙන් සිංහරාජය තුළ ප්‍රධාන ස්තර 5කට විහිදුණු ශාක ප්‍රජා කිහිපයක් දැක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ 25න් 13ක්ම සිංහරාජ වනාන්තරයෙන් දැකගත හැකියි. අතීතයේ සිංහරාජ වනාන්තරයේ විශාල අලිගහණයක් වාර්තා වී තිබුණ නමුත් වර්තමානයේ ඉතා අඩු මට්ටමක පවතිනවා. සිංහරාජය දිවියා ගෝනා ඕලුමුව ඇතුළු අති විශාල සත්‍ර ප්‍රජාවකට වාසභූමියක් වී තිබෙනවා. ලංකාවට ආවේණික ශීරපායි විශේෂ 12-9ක් සිංහරාජය තුළ දැක ගන්න පුළුවන්. මෙහි පක්ෂි විශේෂ 160ක් පමණ ජීවත් වෙනවා. ඒ අතරින් කැහිබෙල්ලා, හිසාලු දෙමලිච්චා, බටඇටි කුකුලා, සිතාසි යැවැනි ලංකාවට ආවේණික පක්ෂීන් 18ක් පමණ වනාන්තරය තුළ දැක ගන්න පුළුවන්. එසේම උරග විශේෂ 45ක් සිංහරාජින් වාර්තා වී තිබෙනවා. ඒ අතරින් විශේෂ 21ක් අප රටට ආවේණිකයි. ඉතා දුර්ලභ මුකලං කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝධිලිමාද පුංචි අං කටුස්සාද සිංහරාජය තුළ දැක ගන්න පුළුවන්. අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50ක්ද මිරිදිය මත්ස විශේෂ 20ක් හා සමනල් විශේෂ 65ක් පමණ සිංහරාජ වනාන්තරයෙන් වාර්තා වනවා. සිංහරාජයට මැදි දකුණු ප්‍රදේශයෙන් ගින්ගඟද උතුරු ප්‍රදේශයෙන් කළු ගඟද ගලා බසිනවා. එම ගංගා දෙකට අමතරව සිංහරාජය තුල කොස්තුලන ගඟ, මහාදොළ, නාපොළදොළ, කුඩව ගඟ, පිටකැලේ ගඟ වැනි ගංගා කීපයක් ගලා බසිනවා. බ්‍රහ්මන ඇල්ල, දූවිලි ඇල්ල, ඌරා වැටුන ඇල්ල, ගල්දොරුව ඇල්ල සිංහරාජය තුල ඇති ප්‍රධාන දිය ඇලි. මෙවැනි සුවිශේෂී ජවි විවිධත්වයෙන් යුක්ත සිංහරාජ වනාන්තරය අප රට සතු වීම අපට ආඩම්බරයක්. ඒ වගේ මේ ආරක්ෂා කර ගැනීමද අපගේ වගකීම. මෙවැනි දේවල් ගැන දැන ගැනීම සඳහා අපේ OMTI vlog සමග එකතු වෙන්න. අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.